මෙතකාලේ බොහෝ මාධ්‍යවල වාර්තා කරනවා හිටි ගමන් මව්වරුන් තමන්ගේ දරුවන්ව ඝාතනය කරනවා ජීවත්ව කරගන්නට බැරුව. මේක හරි කම්පාවට පත්වන සිදුවීමක්. දරුවෙකු නිදර තත්ත්ව කිරීමෙන් හෝ වසදීමෙන් හෝ එහෙම නැත්නම් ගඟෙන් උඩට මූදකට පැනීමෙන් හෝ තමන්ගේ පවුල පිටින්ම දරුවන් එක්ක මවත් දිවි නසා ගන්නට තත් කිරීම පසුගිය වකවානුවල වාර්තා වෙච්ච ප්‍රවෘත්තියක්. 1972 මැයි මාසේ 22 වෙනිදා තිරයට ආපු චිත්‍රපටයකට පාදක වෙන්නෙත් එබඳුම කතාවක්. කතාවක් වූ පද්මනී අධිකරණය හමුවේ පෙනී සිටිනවා එබඳු වැරදක් කිරීම වෙනුවෙන්. ඇය පාපොච්චාරණයක ඉදරවා ඇයට එසේ සිදුවන්නට හේතුව ඇය කරපු කාරණාව. මේ චිත්‍රපට කතාව එකල විචාරකයන් විසින් භවතිශය පුවතක් කියලා හැඟේ වූවත් හැබැයි මේ පුවත ස්වර්වකාලීන පුවතක් කියලා හැඟෙන්නේ අද එබඳු ප්‍රවෘත්ති අපට අසන්නට ලැබෙන නිසා. එදා චිත්‍රපටයේ නම අද මෙහෙමයි. එහෙමනම් අදත් මෙහෙමයි. අද මෙහෙමයි චිත්‍රපටයට පාදක වෙන්නේ මලයාලම් චිත්‍රපටයක් වූ තුලම්බරම් නැමති චිත්‍රපටය. එය විශිෂ්ට මලයාන සිනමා කරුවෙකු ඕ ඒ වින්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය පද්මිනිය. පද්මිනි විවාහ වෙන්නේ ධර්මය කියලා නාගරික තරුණයෙක් එක්ක. පද්මිනි ගැමි කාන්තාව. කොහොම හරි ඔවුන්ට ඉන කුමුදුනේ කියලා දරුවේ. කොහොම මැර ජීවිතයක් ගත්තන ධර්මයේ දරුවාටත් බිරිඳටත් පිටුපාලා මාලා කියලා නළඟනක් එක්ක ජීවත් වෙනවා. පද්මිනි තමන්ගේ සොහිරා වෙත ගියත් සොහිරාගේ භාර්යාවගේ කෙනෙහිල් කම් නිසා එතන ඉන්නට බෑ. අපහු සොහිරා කරන්නේ ධර්මය වෙත ගෙනියනවා. පද්මිනිගේ චරිතය රංගපෑවේ අලුත් නිළියක වූ රුවිනා දීපානි. රංගබාබු දෙවෙනි චිත්‍රපටය වැඩි චිත්‍රපට සංඛ්‍යාවක රංගපෑවේ නැහැ. කොමනත් ධර්මයේ ලෙස රංගපෑවේ ඔස්වල් ජයසිංහ, සිරානමති සහෝදරයා ලෙස රංගපෑවේ ඇන්තනි සි පෙරේරා. එතකොට ධර්මයේ ප්‍රේමවන්ති බවට පත් වෙන්නේ දේවිකා කරුණාරත්න. සිරාගේ භාර්යාව රංගපෑවේ ලිලියන් එදිරිසිංහ. මෙන්න මේ කතාව රැගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කේ වෙන්කට්. කේ වෙන්කට් සිනමාවේ නම් දෙකකින් පෙනී සිටි මුල්ම අධ්‍යක්ෂකවරයා. ඔහු මුලින් පෙනී සිටියේ කේ වෙන්ගඩ සාලම් කියලා නමින්. පසුව ඔහු කේ වෙන්කට් කියලා ඔහුගේ නම වෙනස් කළා. සිරිපතුල චිත්‍රපටය නිර්මාණය කළෙත් ඔහු. පසුව 1983 ජූලි කලබලවලදී පණපිටින් ඝාතනය වූයේත් මේ කේ වෙන්කට්. කේ වෙන්කට් මේ හදපු අද මෙහෙමයි චිත්‍රපටය ඒ අවදීදී අධිසාර්ථක චිත්‍රපටයක් බවට පත් වුණා. හැබැයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් කාර්මික අධ්‍යක්ෂණය කළෙත් රොබින් තම්පෝ. මේ චිත්‍රපටයේ හොඳම රඟපෑව ගෙනාවේ ඇන්තනි සි පෙරේරා, ඩොන් සිරිසේන සහ බී එස් පෙරේරා. මේ චිත්‍රපටයේ ආවා ඉතාම ජනප්‍රිය ගීතයක් එච් ආර් ජෝතිපාලයන් ගායන ජීවිතේ තරුණ කාලේ. අද මෙහෙමයි චිත්‍රපටය නිෂ්පාදනය, තිර රචනය සහ කාර්මික අධ්‍යක්ෂණය රොබින් තම්පෝගෙන්. අධ්‍යක්ෂණය කළේ කේ වෙන්කට්. කතාව දෙබස් රචනය කුරුවිටගේ ලයනල් සිල්වා. චිත්‍රපටයට පාදක වුණේ තුලම්බරම් නමති මලයාලම් චිත්‍රපටය. කැමරා අධ්‍යක්ෂණය කළේ එස් පද්මනාදන් සහ තුවාන් කිචිල්. සංස්කරණය තෝමස් ප්‍රනාන්දු, එස් පාක්‍යනාදන්, ජෝසප් ඇල්ෆ්‍රෙඩ්. සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාල සහ ආර්. මුතුස්වාමිගෙන්. ගීත රචනා කරුණාරත්න අබේසේකරගෙන්. ගායනා එච් ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සහ වික්ටර් රත්නායක. ජීවිතේ තරුණ කාලේ එච් ආර් ජෝතිපාල ගායනා කළා. සිසිලේ සීතලේ ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළා. දැල් වූ පහන් නිවි ගියා වික්ටර් රත්නායක ගායනා කළා. ජීවිත ගමනේ බාධක ලතා වල්පොල ගායනා කළා. මකරන්ද රසගොන්න ලතා සහ ධර්මදාස වල්පොල විසින් ගායනා කරනු ලැබුවා. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය ඩැනිස්ටර් පෙරේරාගෙන්, වේශ නිරූපණය ලෙනී කුරුප්පුගෙන්, ශබ්ද පරිපාලනය රිචඩ් ද සිල්වාගෙන්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළා රුවිනි දීපානි, එවගේම ඔස්වල් ජයසිං, ඇන්තනි සි පෙරේරා, නීටා ප්‍රනාන්දු, දේවිකා කරුණාරත්න, චිත්‍රා සොයිසා, ලිලියන් එදිරිසිංහ, පියදාස විජේකෝන්, මාටින් ගුණදාස, ඇලෙක්සාන්ඩර් ප්‍රනාන්දු, බී එස් පෙරේරා, ඇග්නස් සිරිසේන, පියරත්න එම් සෙනරත්, දොන් සිරිසේන, රත්නාවලි කැකුණබෙල, දේව් කුමාර්, සෝමා කුමුදුනි සහ රාම්නාත්. අද මෙහෙමයි, එදත් එහෙමයි, අදත් මෙහෙමයි. වෙනසක් නැහැ.